අද අපේ රටේ තියෙන අලුත්ම ප්‍රවණතාවයක් තියෙන ගැටලුවක් තමයි මරණ දඬුවම දීම. මේ පිළිබඳව නොයෙක් මතවාද ඇත්ත වශයෙන්ම පසුගිය දිනවල ඉදිරිපත් වෙලා තියෙනවා. ගිහි පැවිදි දෙපක්ෂයෙන් ඒ වගේම සාමාන්‍ය සිවිල් ජනතාවගේ අදහස්. මම නම් මගේ පෞද්ගලික මතය තමයි අපේ ජනාධිපතිතුමා කියන දේවල් වලට අපි කලබල වෙන්න ඕනේ. මොකද එතුමා එක එක කාලයට එක එක ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒක එක්තරා උපක්‍රමයක් දේශපාලන වශයෙන් ගෙනියනවා. මම හිතන්නේ එහෙමයි. එකක්වත් ක්‍රියාත්මක කරලා නැහැ මේ වෙනතුරු සාර්ථකව. දැන් 2015 එනකොට මොනවද කිව්වේ? මේ රටේ බලවත් ගැටලුවක්ව තිබෙන ජනවාර්ගික ප්‍රශ්නයේ විසඳීම සඳහා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. 62 ලක්ෂයක් ජනතාව රැවටුවා. 62 ලක්ෂය. පොදුවේ ගත්තොත් 250,000කට වැඩි ජනතාවක් රවටලා තියෙනවා. දැන් සුද්ධා වගේ ඉන්නවා. අන්නේත් නැහැ. ඒ වගේම හොරු අල්ලනවා කියලා. දූෂණය, වංචාව, භීෂණය රජ වෙලා තිබිච්ච වකවානුවක තමයි එතුමා බලයට ගෙනාවේ. මේ ඔක්කොම දන්නවා. ඒකයි ඇත්ත කතා. ඔයක හොරේ කල්ලා තියෙනවද? අමතක කරන්න එපා. කිසිම පිළියමක් කළේ නෑ ඒවට. එක්කෝ ආසිරිය අල්ලා ගන්නවා, නැත්නම් තවත් ආගමික නායකයෝ අල්ලා ගන්නවා. අල්ලාගෙන මේ ප්‍රශ්න සමාජයට දාලා කලබල දාලා ඊළඟට නිශ්ශබ්ද වෙනවා. ඕක තමයි කළේ. මේ වසර ගණනාවකට කළේ එකයි. දැන් අලුත්ම එක තමයි මරණ දඬනේ දීම. මම මරනවා, එල්ලනවා, ඕව තමයි කියන්නේ. කනගාටුව මේ රටේ ඇතැම් බෞද්ධ යතිවරයන් වහන්සේලාත් මේ ගැන එතුමාට ආවාද අනුශාසනා කරලා දිනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරන අය මරන, ගෙන්නන අය මරන්න, අලෙවි කරන අය මරන්න, එල්ලා මරන්න. දැන් අර පරණවිතාන මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා වගේම මේ රටට මත්ද්‍රව්‍ය එන ක්‍රම තියෙනවා. එකක් තමයි මොහොතෙන් එනවා. ඒක වැළක්වීමේ පහසු නීති පනවන්න පුළුවන්කම තියෙනවා. වෙරළ ආරක්ෂා කරන නාවික හමුදාව ඉන්නවා, වෙනත් ආරක්ෂක හමුදා ඉන්නවා. ඒවා යොදවන්න පුළුවන්, නීති පනවන්න පුළුවන්. ඒක එක ක්‍රමය. අනිත් එක තමයි වෙනත් රටවලට යවන මුවාවෙන් තවත් ක්‍රම විධි මාර්ගයෙන් මත්ද්‍රව්‍ය වෙනවා. දැන් ඔය මේ රටේ ජනාධිපති වෙන බොහෝ දෙනෙක් කරපු ඒ දෙයක් තමයි වසර ගණනාවක් ඔය කාර්යභාරය. දැන් හිටපු ජනාධිපතිතුමා කළානේ මතර දිත. ඕක අපේ පැත්තේ ඉන්න නායකයන්තු කෙනෙක් කියන්නේ තිතට මත කියලා. තිතට මත. ඉතින් කෝ මෙතුමා පටන් ගත්තා වර්තමාන ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය නාශක ව්‍යාපාරය. විශාල වේදවන්තා. විශාල පිරිසක් යුදවන. කොහෙද නැහැ. බන්ධනාගාර ගත කරන මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වැරදි කරපු සිරකරුවන් විසින් සිරගෙදර සිට පවා මේ වෙළඳාම කරන්නේ නම්, බිස්නස් එක කරන්නේ නම් ඒකට අර අපේ සමන් මහත්ම රත්නප්‍රිය මහත්මයා ප්‍රකාශ කළා වගේ ඒක වළක්වන්න නීති ගේන්න පුළුවන්කම තිබෙනවා. තව එකක් අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේ රටේ බලයට පත්වන ජනාධිපතිවරු වැඩි දෙනෙක් මොනවද කරන්නේ? තමන්ගේ දුරකාලය අවසන් වෙනතුරු මොනවා හරි කියනවා. මතට දිත කියයි, මරණ දඬුවම කියයි, ඔය විදිහට මොනවා හරි කියන දා කාලය උරනම ගෙදර යනවා.
ඊට වැඩි මොනවද කරලා තියෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. මොනවා හරි කියනවා. නමුත් රටේ ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනයේ පිළිබඳව නිසියාකාර පියවර ගන්නේ නැහැ. එහෙම ගන්න ශක්තියකුත් නැහැ. බයයි. දැන් මං ඇහුවනේ ඒ කාලේ ජයම්බදී වික්‍රමරත්න මහත්තුමා ඒ වගේම ලාල් විජේනායක මහත්තුමා ඇතුළු පිරිසාලුත් විවස්ථාවකින් උපදක් හැදුවා. ඕ ක්‍රියාත්මක කළේ නැහැ. අපේ ඇතැම් මහාමුදුරුවරු ප්‍රකාශ කළා විවස්ථාවක් අවශ්‍ය නැහැ. මම ඇහුවේ විවස්ථාවක් අලුතෙන් ගේන්නේ අසගිරි විහාරයට පමණන්ද? හාමුදුරුවන්ට යකෝ මේ විවස්ථාවක් ගේන්නේ. හාමුදුරුවන්ට විවස්ථාව තියෙනවා විනය පිටක. පාචිත්‍ය පාලි, පාරාජිකා පාලි ආදී ග්‍රන්ථවල විනය පිටක. ඉතින් ඕක තමයි වැරදිච්ච තැන. හැම එකටම ඇඟිලි ගන්න. පාලකයන්ට පාලනය සඳහා අවශ්‍ය කරන විචිත්‍ර සුබදායක අනුශාසනා කරන්නේ. ඒක තමයි මේ රට මෙච්චර ප්‍රපාතයට වැටලා තියෙන්නේ.